කලා නිර්මාණයක් රස විඳීමෙන් පසු සහෘද මනසේ යමක් ඉතිරි වේ යුතුයි. ඒ ප්‍රඥාවයි. හරියට කපුරු දැවුනාක් මෙන් නිර්මාණයකින් අනතුරුව සහෘද මනසේ කිසිම දෙයක් නැත්නම් ඒ නිර්මාණය අපි හඳුන්වනවා හරසුන් නිර්මාණයක් කියලා. ඉතින් බොහෝ වෙලාවට අපිට බහුලව දකින්න පුළුවන් මෙන්න මේ වගේ නිර්මාණ. මෙවැනි නිර්මාණ අතරින් අර්ථාන්විත නිර්මාණ අපි හැමදාමත් හොයාගෙන ඔබට සමීප කරන්න උත්සාහ කරනවා. ඉතින් කලාවේ රස භව සොයන යාත්‍රාව කලා මංජරි අපි අදත් ආවා. කැමරා ඔබ්සිකියුරාවේ සිට විවිධ කාලවකවානවල නිර්මාණය කරන ලද විවිධ කැමරා ඔස්සේ අද අපි භාවිතා කරන නවීන ජංගම දුරකථනය දක්වා මේ කැමරාව කියන මෙවලම දිනු වෙලා තියෙනවා විකාශනය වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් ශිල්පීය ඥානය කැමරාවක් භාවිතා කරන්න අවශ්‍යයි වගේම ඒ සඳහා යම් ප්‍රතිභාවක් අවශ්‍යයි. නැත්තම් කලාත්මක හැක් අවශ්‍යයි. ඡායාරූපකරණය නැත්තම් ඡායාරූප ශිල්පයේ මෙතෙන්දී වැදගත් වෙන්නේ අන්න ඒ නිසා. ඔබ දන්නවා මේ ඡායාරූපකරණයට උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම අපි සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කළා. ඉතින් අපි සූදානම් අද දවසේ එහි තවත් පීවරක් මේ විදිහට ඉදිරියට යන්න. දවසේ ඡායාරූපය කියන එක අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඉතින් අද කලාමංජරි ඡායාරූප ගැන කතා කරන්නට අද අපි කැඳෙව්වා නුවන් සමාධි. මම කැමති ඔයගෙන් ඔබගෙන් අහන්න ඔබගේ පළවෙනි ඡායාරූප කෘතිය. මේ ඡායාරූප කෘතිය ගැන ඔබ පොඩි විස්තරයක් කරන්නකො. මේට මම මාතෘකාව දැම්මේ ඩ්‍රීම් කියලා. කියන්නේ මේක මේ සිහිනයක් ගැන කතා කරන ඡායාරූපයක්. කුඩා දරුවෙක්ගේ බිඳ වැටිච්ච මානසිකත්වයට සමග මේ මනෝභාවයන් පිළිබඳ මේ සිහිනයක් දකින දෙයක් තමයි මේකේ තියෙන්නේ. අතර මේ රූපරාම මම ගත්තේ සෙන්ට් බ්‍රිජට් ඔඩිටෝරියම් එකේදී ප්‍රසංගයකට සහභාගී වෙච්ච වෙලාවකදී. මේක හරි අසාමාන්‍ය සිද්ධියක් සිද්ධ වුණා. මේ දැරිය ප්‍රසංගේ පටන් ගන්න විනාඩි 2-3කට කලින් අසාමාන්‍ය විදිහට රෝගාතුර වුණා. ඉතින් ඒකෙදී එතන තිබිච්ච ආසනයක රඳවලා ඉන්න වෙලාවක මම ගත්ත ඡායාරූපයක්. මෙහිදී ඔබට පේනවා පසුබිම මම පාවිච්චි කරලා තින්නේ මොකද සිහිනයක් රූපයට ගේනකොට සිහිනයක් අපි රූපරාමුවකට ගේනකොට අපිට පොඩි අභියෝගයක් තියෙනවා මේ සිහිනය පිළිබඳ මේ ස්වභාවය මොකද්ද කියලා. කියන්නේ සිහිනය කියන්නේ සාමාන්‍යයෙන් අපි පියවි ලෝකයේ දකින යථාරූපයට වැඩි වෙනස් දෙයක්. අපිට පේන්නේ මේ විදිහට. ඉතින් මට සිද්ධ වුණා මට හැකියාවක් තිබුණා ඔන්නම් මේ ඇඳුමෙන්ම මේ කොස්ටියුම් එකෙන්ම ඉන්න ඡායාරූපයක් පසුබිම විදිහට පාවිච්චි කරන්න. නමුත් ඒක මම පාවිච්චි නොකළේ ඒ සිහිනයක තියෙන වෙනස් ලක්ෂණය මට මේකේ පෙන්වන්න ඕන නිසා. සමාධි මට කියන්න ඔබ දැන් මේකේ පසුතලයට පාවිච්චි කරලා තියෙන කළු සුදු වර්ණ. එහෙම නැත්නම් මොනක්‍රෝම් කියන එක. ඉස්සරහා ඉන්න රූපේ තමයි කලර් වලින් තියෙන වර්ණ වලින්. ඇයි ඔබ මොනක්‍රෝම් පාවිච්චි කරේ පසුතලයේ? මේ සිහිනය කියන එක අපි මේ පියවි ලෝකයේ දකින යථාරූපයට වඩා වෙනස් දෙයක්. හරි. ඔබත් සිහින දැකලා ඇති මමත් සිහින දැකලා තියෙනවා. හරි. ඔබට පේනවා ඇති ඔබ දකින සිහිනය ඒක වෙනස් විදිහට තමයි අපිට පේන්නේ. රයිට්. ඒතකොට ඒක මට පෙන්වන්න ඕනකම තිබුණා මේ පසුතලයේ මේ අය දකින්නේ නර්තනයක් තමයි. රයිට්. අපි යමු ඊළඟ රූපරාමුවට. මේ රූපරාමුවේ මම හිතන්නේ දීවර ගම්මානයක දියත් ඡායාරූපයක්. ඔබ මේකේ තාක්ෂණික කරුණු ගැන කතා කරොත් මාතෘකා විදිහට දාලා තින්න හොලිඩේ වර්කින් කියලා. කියන්නේ මේක නිවාඩු දවසක මමයි මගේ මිත්‍රයෙකුයි ප්‍රසාද් එක්ක මම ගිහිල්ලා මේ උඩප්පුව ප්‍රදේශයේදී ඒක දිවර ගම්මානයක්. එදා ඇත්තටම නිවාඩු දවසක්. මේ මාත් තේමාවටත් හේතුනේ ඒක. ඔව්. නිවාඩු දිනයකදී ඔබ දන්නවා ඉතා මනරම් කෝවිලක් තියෙන උඩප්පුවේ. අපි ගියේ ඡායාරූප ගන්න එතනට. නමුත් අපිට සිද්ධ වුණා එතනින් ඔබට ගිහිල්ලා ඒ දිවර ගම්මානයේ තියෙන අවස්ථාවන් මේ ග්‍රහණය කරගන්න. එතනදී මට මම දැක්කපු දෙයක් තමයි මේ මේ මේකෙදි විශේෂ වෙන්නේ මේ පසුතලයේ තිබෙන මේ ගෘහ නිර්මාණ ආකෘතිය. මට ඉස්සලාම හිත ගියේ ඒකට. ඔබට පේනවා ඇති ඒක නිකන් ලයින්ස් වලින් හැදිච්ච රේඛීය ස්වභාවයක් තියෙනවා.
එතකොට සමාධි මේ 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 කෘතිය මම දකිනවා කන්ට්‍රාස්ට් එක ඔයා වැඩි කරලා තියෙනවා. මොකද ඒකට විශේෂ හේතුවක් තියෙනවද නැත්නම් මට මේකේ ඇත්තටම ඕන වුණා මේ කලර් කන්ට්‍රාස්ට් එක පෙන්වන්න. ඒ කියන්නේ වර්ණ මේකේ මූලික වර්ණයේ තියෙන නිල් පාට. නිල් පාටත් එක්ක යහසත් එක්ක මට පසුතලයයි මේ කූඩවල තියෙන නිල් පැහැය මොකද අපි වර්ණ වලින් ගොඩක් දේවල් කියනවනේ. ඔව්. ඒ ඒ වර්ණ වල ඒකත් මට ඕන වුණා මේ රූප රාමු තුළ ඇතුළත් කරන්න. මොකද මේක ඇත්තටම මේක මගේ කොම්පොසිෂන් එකක්. රයිට්. මේක ස්වභාවික දර්ශනයක් නෙමෙයි. මම ඒක එතනදී හදලා ඒ කූඩ ටික ඒ විදිහට තියලා එතන ඉන්නේ පුද්ගලයාව එතන මේ 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 ස්ථානයේ තියලා ගත්ත එක. අපි යමු ඊළඟ රූප රාමුවට. මේක මම ඉන්දියාවේදී ගත්තේ ඉන්දියාවේ බැංගලොර නුවර එක්තරා වීදියකදී ගත්ත ඡායාරූපයක්. ඔබ දන්නවා මේ වීදි ඡායාරූපකරණයේදී අපිට එක එක සීමාවන් තියෙනවා. ඔව්. ඒ සීමාවන් වලට යටත් වෙලා ගත්ත ඡායාරූපයක් ඔබට පේනවා ඇති මේක කිසිවෙක් මගේ තියා බලන්නේ නැහැ. හරි. එහි මේ මේක ඇත්තටම කියනවා නම් මේක විශේෂත්වය තමයි මේ අවස්ථාව ග්‍රහණය කර ගැනීම. මේ උන් දෙදෙනා අතර වෙන ඝනදෙනුව අපි මේ අවස්ථාව නියම අවස්ථාව මේ වෙලාවේදී කැප්චර් කර ගන්න එක තමයි මේකේ තියෙන වැදගත්ම අවස්ථාව. නිර්මාණ වල මගේ මං කල්සු ස්වභාවිතය පාවිච්චි කරන එකට හේතුව තමයි මේ හැඟීම් ප්‍රකාශනය කියන එක බඳු මහත්මයා ගොඩක් හොඳට කරන්න පුළුවන් බ්ලැක් ඇන් වයිට් එකේ. අපි යමු ඊළඟ රූප රාමුවට. මේක මගේ අතින් හැදින්නේ 2020 ලොක්ඩවුන් එකේදී. මම මේක මුලින්ම නිර්මාණය කරන්නේ මේක නිර්මාණය කරන්නේ 2020 රාජ්‍ය සම්මාන උළෙල සඳහා. එහෙදි මට මේකේ රාජ්‍ය සම්මානය ලැබෙනවා. ඊට පසුව ඇත්තට මේකේ අන්තර්ගතය වෙන්නේ වර්තමාන දරුවන් මේ අධ්‍යාපනය සමග කරන අරගලය. ඒක තමයි මේකෙන් කියවෙන්නේ තේමාව. ඊට පස්සේ මේක ඉන්දියාවේ කල්කටාවලදී තිබිච්ච ලෝක ඡායාරූප දින උළෙලේදී මේට විශේෂ ගෞරව වැගීමක් ලැබුණා. ඊට පස්සේ බංග්ලාදේශීදී පැවති ඡායාරූප ප්‍රදර්ශනයකදී මේකට ඩිප්ලෝමා එකක් හම්බුණා. අවසන් වරට මේ වසරේදී සිලෝන් මීඩියා එකෙන් කරපු අවෝඩ්ස් සෙරමොනි එකේදී මේකට මට ලැබුණා කුසලතා සහතිකය. මේක ස්වභාවික ආලෝකයයි කෘතිම ආලෝකයයි අතර සංකල්පයක්. ඔබට පේනවාද පිටිපස්සෙ ඉන්න මගේ පුතා මට ඔහු පිළිබඳ කිසි ගැටලුවක් නැහැ. මොකද ඔහු මගේ භාෂාව හොඳට අඳුරනවා. කියන්නේ මට ඔහු හැසිරීම පිළිබඳ කිසි ගැටලුවක් උන්නේ නැහැ එතනදී. ඔහුට මම පාවිච්චි කරලා තියෙන්නේ ස්වභාවික ආලෝකය සහ කෘතිම ආලෝකය. ඔබට පේනවාද ඔහුගේ මුහුණ ආලෝකමත් වෙලා තියෙන මේ ලැප්ටොප් එකේ තියෙන LED ස්ක්‍රීන් එකේ තියෙන ලයිට් එකකින්. එතකොට ඉදිරිපස්ස ඉන්න දැරිය ඇය නම් සම්පූර්ණම දිවාලෝකයෙන් තමයි ඩේ ලයිට් එකෙන් තමයි ඒක මම ලයිට් අප් කරලා තියෙන්නේ. අපි ඊළඟ කෘතියට ගියොත් මේ ඡායාරූපය තමයි සමීප ඡායාරූපයක්. මේකට මම මාතෘකාව විදිහට දැම්මේ ස්මයිල් කියලා. සිනහාවක් ගැන මේක කියවෙන්නේ. ඔව්. ඒක තමයි මේකේ විශේෂම ලක්ෂණය විදිහට මම දකින්නේ. මොහු වයස අවුරුදු 14ක 15ක විතර දරුවෙක්. මේක මේ මිගුම් වෙරළෙදි මම ගත්තේ. ඔබ දන්නවා මිගුම් වෙරළ කියන්නේ ඡායාරූප ශිල්පය සඳහා කොතරම් වටින ස්ථානයක්ද කියලා. ඡායාරූප පරාදීසයක්. එහෙම තමයි. ඉතින් මෙතනදී මම පාවිච්චි කළේ මම ඇත්තටම ටික වෙලාව බලන් හිටියා ඔහුගේ මේ මේ හැසිරීම. ඔහු හරි සැහැල්ලුවෙන් මේ කිලෝ 50ක විතර ගෝණි උස්සගෙන යනවා හැම වෙලේම. මොහොතේ ඉඳන් ගේනවා. ඒතර මට හිතෙච්ච දෙයක් තමයි මේ අනිත්‍ය තමයි මොකද මුහුණේ ස්වરૂපය මුහුණියන් කළු ජාතියෙකුට සමානයි. දැන් හිනා වෙනකොට ඒක හොඳට කැපිලා පේනවා හිනාවත් එක්ක මේ මුහුණේ තියෙන. ඉතින් මට මේකේ අන්තර්ගතයේ සහ මේකේ මට කියන්න ඕනලා තිබුණේ ළමාවිය කියන එක බාහිර ලෝකේ බලපෑම් වලට කිසිසේත් නවත්තන්න බෑ. ਉਹ කොච්චර බාහිර ලෝකේ ඔහුට මේ වදහිංසා දුන්නත් ඒ ඔහුගේ ළමා ගතිය කියන එක හිනා වෙනවා. ඉතින් වැඩි හිටියෙක් ඔය ඡායාරූපේ හිටිනම් ඔහු කවදාවත් හිනා වෙයිද ඔච්චර ලොකු බරක් තියාගෙන. ඔව්. මේ සඳහා මට ප්‍රථම වරට සම්මානයට පාත්‍ර වුණේ ඇමරිකානු ඡායාරූප ශිල්පීන්ගේ සංගමය. ඇමරිකානු ඡායාරූප සංගමයේ සි මට මේකට PSA Gold එක හම්බ වුණා 2020 දී. ඒත් එක්කම NAPSL Gold එක හම්බ වුණා. ඒත් එක්ක මට ජපානයේ ප්‍රකට සුපතල ඡායාරූප ප්‍රදර්ශනයක් කරන අශායි සිම්බුම් ඡායාරූප ප්‍රදර්ශනයේදී මට ගෞරව ලැබීමක් ලැබුණා. අද කලාමංජරියට ඔබ පැමිණලා ඔබගේ ඡායාරූප කෘතීන් පහක් අපි ප්‍රේක්ෂකෙන්ට ඉදිරිපත් කළා. මම හිතනවා ප්‍රේක්ෂකෙන් මේන් යම් ඉගෙන ගන්න ඇති කියලා. ඒකම අපි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේත් ඔබ දකින්නේ දෙස බලන්න. බලලා හොඳ කෘතියක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න. ඒකයි.
නුවන් සමාධි ඔබට බොහෙන්ම ස්තුති අද ස්වාධීන රූපයන්ට පැමිණියට මේ වැඩසටහන සඳහා ඒත් එක්කම ඔබ ප්‍රවීණයෙක් විදිහට මේ ශාස්ත්‍රය තුල මේ කරන මැදිහත් වීම මම ඉතාමත් අගය කොට සලකනවා अनुराधपुर लोह महापाय उब उने तरम दखलती विनोद चारिका नेत्तं वंदनागमन्यनकोट एवगेम छायारूप दखलती उबट मुखद इकपाटम सिहिपत्तुने बहुविलावट गल्कनु तमाय उबट सिहिपत्तुने मे लोह महापाय की वहम हेबई एक हेम निवे दनट गल्कनु एकदास हायसीक प्रमाणयक अपिट दखगन्नट पुलुवं उनाट मेक अतीते अतिशय रमणीय रन रिधि मेनिक्वलिन निर्मित इतरा विधेयक दिव्य विमानयक मेन महल नामेकिन्युतु प्रासाद्यक इनिसाम मे विशिष्ट निर्माण कलात्मक पार्श्वे वगेम ताक्षणिक अतिंगत्तत् लंकावे प्रौढत्वे लोकेद्रिये तबन निर्माणयक अपि सूदनम अदत् मे संबंधव गवेषणात्मकव स्वाबलन अभी अद कथाकरण मे उपोसतागरे प्रधान वसें वेदगत्ते तंब मिश्र उलुसेविलिकलनिसा तमाय लोवामहा प्रासादे कियला नमक मेकट पटबंदीन हेबाई एक देयक कियन्नोने अपे रटे किस्सु वर्ष 2076 वैतुल्यवादे मे रटे इताम व्याप्त वेनवा महासेन रजतुमात एक्क मे प्रासादे संपूर्णयेंम बिम हेलला बुद्ध वर्ष काले रजतुमागे काले उंदुवेपुरुवलु मेक संपूर्ण सम्मूल घातने कल्ला हेबाई बुद्धवास 845 किस्सिरि मेवान रजतुमा पस्महलक तनवा मेक नैवत प्रतिस्थापने कला केला तमाई तूपवांसे वगे प्रधान गांतवल संधान वेन्नी इताम वटिनम कारणे तमाई मे प्रासादे मेद हदला तीनवा नारी वाहने केला एकक मे लंकावे मे नारी वाहने पिलिबंद अपट दखबलागर हमें लोवा मा प्रासादे पमन नारी वाहने किल क्या मेक रत्न मंडपे किलावा वैश्रवण दिव्यान सदहतम मेक निर्माण क्या अभी एक काल मेक सदहंग विलाती मे लोवा प्राय पिलिबंद पुंची पदकीप्या तंब लोहपिट्टिका येसो पासादो जाति तो आहु लोह पासाद मुहरो ते तस्स अजयत किला मे वहलट तम भाविता किलीम पिलिबंद तुर तुरु हाबेनो अपे रटे उबट पुलुअन्न यंड सीगिरी अलकोल वेव एमनता समनल वेव कीन स्थानी मम एक चाय रूपयाबट पेन्न मे विलावे अपट हाबेन वा लंकावे लोह तंब उनुकरप उंदुना एक तीन समनल वेव इतकोट उंदुने इताम वटिनवा इतकोट लोह तंब उनुकरला तमाई मे वहालट उलुहेविलिकल तीन सुविशेष वसीन इतकोट ये करपु विद्या लंकावे कोहिवत्तापिट हम्बवेन्ने ने ये हम्बवेन्ने लोवामा प्रासादे कियन स्थाने तमाय इलंगट इताम पहदली वलंगंबा राज काले मेक प्रधान वसें महाविहार कियला यदेनवा अनिपेतर अभयगिरी कियला कांडे दिकट बेदेनवा मेगोलो अमुतु वडक करनवा मोकद्द करन्ने अभयगिरी विहारे कट्टिय रतन प्रासाद कियला प्रासाद दंड पटंगन्न ईलंगट महाविहारे कुलेट आयते स्वामींद्रयन वहांसेला प्रासाद मणि प्रासाद लोवा महा प्रासाद कियला गोडनगन्न हदनवा एव तमयि अपि मे अनुराधपुर सांस्कृतिय तुल मे वेलावे अपिट देख बला गन्न वेन्ने ईलंगट मम ओबट कियन्न कैमति मे नारी वाहने के संबंध कुलुनु वल विशाल कटयन तिबिला तियेनवा अद नन् ए कटयन टिक देख बला गन्न अमारुयि अद एक महलाक विदक हदला मे सुविशेष गुडनगिल्ल इतामा अलंकार निर्माण कल तीयनवा मे दुटुगमुडु रजतुमा गे सुविशेष वशयेन पटंगत्तु मेम लोवामा प्रासादे विविध 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 रजवुरु विविध अवस्थावन वलदी मे प्रासादे नवीकरणे कल तीयनवा इतामा अलंकार मे बुदुरदानन वहांसेगे दर्शने इतामा मेनविन नियम क्रमेट तिबिच एकम स्थाने लोवामा प्रासाद मे गुडनगिल्ल हदला तियेन्नी तौतिस्सा दिव्य लोकेट केंद्र वेन्ने मे सुविशेष गुडनगिल्ल
අනන්නතාවයක් රටට තිබිච්ච සුවිශේෂ අනුරාධපුරයේ තිබිච්ච සුවිශේෂ ගොඩනැගිල්ල තමයි ඒ නිසා මම ඉල්ලා සිටිනවා ලෝවාමා ප්‍රාසාදේ නරඹන්න ඔබ එතෙන්ට යන්න කියලා विशेषम चित्रकलाव पिलिबंधव नव परिच्छेदयक चक क्लोज के विशिष्ट सित्तरा ओहुगे नमीन लियागन्नो इतिन विशेषम मे फोटोरियलिसम नेत्तं हाइपरियलिसम गेन कथा करनकोट मे ओहुगे निर्माणत्तेक्क ए अनिवार्यन्म कथा वेन सिद्धांतयक अपि अद दवसेत् सूदानम मे विशिष्ट सित्तरा गेन मे विधियट गवेषणात्मकव कथा बह करन्न करुणु सोया बलन्न අපි අවධානය යොමු කරන්නේ තවත් සුවිශේෂ චිත්‍ර ශිල්පියෙක් පිළිබඳව සාකච්ඡා කිරීමට ඔහු පිළිබඳව අවබෝධය තහවුරු කර ගැනීමට ඔහුගේ නිර්මාණ ක්‍රියාවලිය කොයි ආකාරද කියලා තේරුමක් ගැනීමට මහු විශේෂ වන්නේ කාරණා කීපයක් නිසායි විශේෂයෙන්ම अभी जीवत्न महोते मे 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 वकवाणु लोके दवंत नमकिमिकमता क्षेत्रे तुल चित्रकला क्षेत्रे हेमनता विजुअल आर्ट दृश्यकला क्षेत्रे तुल इता इहल अगया हिमिकरगा चित्रशिल्पीये बहु पशुगीय अगोस्तु दह नमय दिदास विशेष अगोस्तु दह नम दिन और असूय का जीवित संपूर्ण करला मियगिया एक विशेष कारण मगद अभी मे मोहते जीवत्न मे कलाव पिलिबंधव सांस्कृतिक लोके पिलिबंधव ये कला प्रवाह पिलिबंधव अभी अवधाने यमुखराद्दी बहु विशेन चित्रकला क्षेत्रे विशाल सनिटुहानक तबाति बेनवा एनिसा अप कल्पना करा ए पिलिबंधव चित्रकला पिलिबंधव पुदुवे कलाव पिलिबंधव नंदुवक दक्वन रसिकयन मेत ओहु पिलिबंधव तव वेडी अवधानयकिन साखच्छा करीमट ओहु नमीन चक क्लॉस अमेरिकन पेंटर केनेक अमेरिकानु चित्रशिल्पीयेक अमेरिकानु चित्रशिल्पी किला विशेष सदाहन कराने उपदान्नमा में दहा अट दहा नमवन सियवस्वल यूरोपीय केंद्रगत यूरोपीय केंद्रगत तिब्ब कला सांस्कृतिक प्रबोधय कला सांस्कृतिक क्रियावलिये नायकत्वय विशिवन सियवसेदी अमेरिकावट यमुवेना ए अमेरिकानु कला क्रियाकारकम कला प्रवाह तुल दिगटम गलागनेन प्रवाहातर अपि दकिनवा अलुत शानरया अलुत कला प्रवणतावा एक विविध नामलिंग हंदुन्नवा हाइपरियलिज्म කියලා අපි එකට කියනවා. එහෙමත් නැත්නම් ෆොටෝරියලිසම් කියලාත් එම චිත්‍රකලාව හඳුන්වනවා. තව ආකාරයකට සුපර්රියලිසම් කියලාත් හඳුන්වනවා. ආ මේ සියල්ල අර්ථය කැටි කරලා අරගත්තොත්
realism. අපි දන්නවා realism කියන එක මේක යථාර්ථවාදය කියන අර්ථයෙන් කලාව පිළිබඳව කතා කරද්දී යථාර්ථවාදය. නමුත් යථාර්ථවාදී කියන කලාව වෙනම ලෝකයේ යුරෝපයේ ගුණ නැගුණා. නමුත් මේ මේ ඇමරිකානු කේන්ද්‍රගත කලා ව්‍යාපෘතිය තුල අර යථාර්ථවාදය කියන කලා නියමයන් හෝ මූලධර්මයන් වෙනුවට ස්වභාව දාහමේ ඇතම් කොටසක් ඉතා සුවිශේෂී ආකාරයෙන් ගුණගත කිරීමක් ප්‍රතිනිර්මාණය කිරීමක් තමයි ෆොටෝ රියලිසම් වල උනේ. අපි මෞකුස පිළිසිඳගත් දවසේ සිට ඉන්න අනතුරුව මේ ලෝකයට ආවට පස්සේ අම්මාගේ දරුණු ඇලවිල්ලේ සිට අපි මේ යන මොහොත දක්වා ජීවත් වෙන්නේ කලාවත් එක්ක. අපි දැන හෝ නොදැන අපිව ජීවත් කරවන්නේ මේ කලාව. ඉතින් අන්න ඒ නිසා තමයි මිනිසුන් හැටියට කලාවත් එක්ක මෙච්චර ලොකු ගනුදෙනුවක් අපිට තියෙන්නේ. අපි කලාව ගැන කතා කරන්න මේ අපූර්වත්වය හොයාගෙන යන්න ආයෙනි ලබන සතියේ. අදට අපට යන කාලය ඇවිල්ලා ප්‍රාර්ථනා කරන ඔබට නිරෝගීමත් සතියක්.